මේ දිනවල කරලියට ඇවිල්ලා විල්සන් කරු කරු අපි කවුරුත් කතා කරන කරු කරු රුපියල් 5000ක මුදලක් ගන්න ගිහිල්ලා පොලිසිය සමග ඇති වෙච්ච කිසියම් කතාබහක් හින්දා ඒක දුරදිග ගිහිල්ලා ඔහු පොලිස් අත්අඩංගුවට පත් වෙනවා සමාජ මාධ්‍යවල ඒ ගැන දිගින් දිගටම කියනවා ලියනවා නොයෙකුත් තොරතුරු පළ වෙනවා සමහර අය කියනවා මේ රුපියල් 5000ක් ගන්නට ගියේ ඔහුට ජීවත් වෙන්නට තරම් ආදායමක් නොතිබුණු හින්දා නොයෙකුත් ඔහුගේ දුකී දුප්පත්කම ගැන කාරණා කටයුතු බොහෝ දුරට ලියනවා කියනවා සමහර අය කියනවා මේ වගේ අවස්ථාවලදී අසරණ වූ කලාකරුවන්ට මේ දේශපාලකයන් වෙනුවෙන් අවුරුදු ගානක් කඩේ ගිය මේ කලාකරුවන් වෙනුවෙන් මේ රජයන් නාන්ුවන් යම් යම් දේවල් කරන්නට ඕනේ කියලා බොහෝ කතා බහක් බලමු අපි මෙහි ඇත්ත තත්ත්වය ඇත්තටම මෙහි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද ඔහුට ජීවත් වෙන විදියක් නැතිද එහෙමත් නැත්නම් ඔහු දැන් චිත්‍රපටි 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය වුණු නිර්මාණය වුණු මේ රටේ තිරගත වූ චිත්‍රපට 300කට එහා වසර දිගු කාලයක් තිස්සේ ඔහු රඟපෑවා. එතකොට ඔහුගේ රඟපෑම වෙනුවෙන් මෙතෙක් ඔහුගේ චිත්‍රපට වලට ඔහුට මුදලක් ලැබිලා නැද්ද? ඔහු වොලන්ටියර් වෙලාද රඟපෑවේ? ඒ කියන්නේ ස්වේච්ඡාවෙන්ද? එහෙම නැත්නම් ඔහුට මුදල් නොදී හිටියද නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු? එහෙමත් නැතිනම් ඔහු මේ කරපු සටන් නිර්මාණ සහ සටන් අධ්‍යක්ෂණය සහ ඔහු කරපු චරිත වෙනුවෙන් ඔහුට සිනමාවෙන් ලැබෙන්නට මුදල් තියෙනවද? තවත් පැත්තකින් මිනිසුන්ට හිතෙන්නට පුළුවන් ඔහු රඟපාලා ලබාගත් මුදල් ඔහු අපතේ වියදම් කරලා අද මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා ඔය නොයිකුත් කතා බහකට යෙදෙනවා. ඇත්තටම කරුට මොකද උනේ? විල්සන් කරුව මටත් මුණ ගැහිලා තියෙනවා. මගේ රෝසකටු මෙගා ටෙලිනාට්‍ය නිර්මාණයේදී සුයන්ත මෙන්ඩිස් සමග දර්ශන සල්ලයේදී අවස්ථා දෙකකදී මට ඔහු මුණ ගැහිලා තියෙනවා. ඔහු ඇත්තටම හොඳ හිතවත් මිත්‍රයෙක්, සමාජශීලී මිත්‍රයෙක්. ඒ වගේම ලිංගතු චරිතයක් කලාකරුවන්ට සහෝදර කලාකරුවන්ට ඒක නොකියාම බෑ. ඒත් මේ වන විට කවුරු කොහොම කිව්වත් අපේ රටේ කලාවට මොකද වෙලා තියෙන්නේ කියන කතාව කාටත් හොඳටම දන්නවා ඇති. ඇත්තටම අපේ සිනමාව, වේදිකාව, ප්‍රසංග වේදිකාව, සියලුම කලාවන් නවකතාව මේ සියල්ල මේ වනකොට අවරෝධණයට ලක් වෙලා ක්‍රමක්‍රමයෙන් අද අමාරු තත්ත්වයක නිර්මාණකරුවන් ඉන්නේ. ඒකේ වචන දෙකක් නැහැ. ඇත්තටම මේ අවරෝධණයට, මේ කලා අවරෝධණයට මේ රටේ වසර 20ක් 15ක් වැනි මේ කාලේ, පහුගිය කාලය තුළ මේ රට පාලනය කළ ආණ්ඩු අතරම දේශපාලකයන්, ඒ දේශපාලන නායකයන් මේ කතාවට කිසියම් දුරකට හවුල් වීමක් වෙලා තිනවා කියන එක නොකියාම බෑ. අපි හොඳින්ම දන්නවා රටේ කලාව, සමස්ත ආර්ථිකය, මේ සමාජ ගති පැවතුම් බොහෝ දේවල්, සමාජ සංස්ථා මේ සියලු දේවල් බිඳලා දැම්මේ මේ පහුගිය අවුරුදු 20ක් 25ක් තුළ මේ රට පාලනය කරපු මේ අනුවණ ක්‍රියාවන් සහිත මේ දේශපාලකයන්ගේ ගමන හින්දා කියන එක, දේශපාලකයන්ගේ මේ පාලන ක්‍රමය යටද කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. මේ දේශපාලකයන්ට කඩේ ගිය අයට තනතුරු පුදමින් මාධ්‍ය ආයතන වල ඉඳලා බොහෝ කලා ශිල්පීන්ට කඩේ ගිය අයට ඒ තනතුරු දීමෙන් කලාව වෙනත් වූ මාර්ගයකට ගමන් කරන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යයක් හදලා ඒක විකාශනය කරගන්නට කෙහෙළිය රඹුක් කළ ජනමාධ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ අපේ නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට එක කොටසකට කෙහෙලියට, කෙහෙලියගේ මල්ලිට රුපියල් 50000ක මුදලක් දීලා සහ සමහර අයට ලිංගික අල්ලස් පවා දෙන්නට වෙච්ච විදිය පාර්ලිමේන්තුවේ පවා රංජන් කිව්වා. ඒ වැත් බොහෝ දේවල් සිද්ධ වුණා. ටෙලිනාට්‍ය කලාව මේ දේශපාලන කිරීමේ හරහා වුණේ අන්න ඒ වගේ ජඩ ගති. ඒ වගේම තමයි චිත්‍රපටි හදලා දේශපාලකයන්ට කඩේ ගිය නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට පොලිමෙන් පැනලා අනිකුත් නිෂ්පාදකවරු බලන් ඉඳද්දි මුදල් යට කරලා ඔවුන්ගේ ගමන ගිය අමුතුම කලාකරුවන්, නූගත් නොහොඹිනා විදියට හැදිරිච්ච කලාකරුවන් ඉන්න රටක් මේක. ඇත්තටම මිනිසුන්ට මේ වනකොට කලාකරුවන් පිළිබඳ ඇත්තේ ඉතාමත්ම අපැහැදිලි චිත්‍රයක්. බොහෝ කලාකරුවන් මේ දේශපාලන වේදිකාවල රාජ්‍ය නායකයන්ට, පක්ෂ නායකයන්ට කඩේ ගිහිල්ලා
ඔවුන් ලබාගත් තනතුරු ගැන අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. බොහෝ සමාජ අය ඒක දන්නවා. ඒ වගේම සමහර අය උපේක්ෂා පබා ස්වර්ණමාල්ල වගේ අය පාර්ලිමේන්තු ගිහිල්ලා යම් යම් සජීවී සාකච්ඡාවලට විද්‍යුත් මාධ්‍යවලට සහභාගී වෙලා ඔවුන්ගේ ඒ විෂය පිළිබඳ නොදන්නාකම ප්‍රදර්ශනය කරලා ගොන්කම් තමන්ගේ තනකොළ කාලා ගොන්කම විදහපාපු අවස්ථාවන් අපි කවුරුත් හොඳින්ම දන්නවා. මේ පසුගිය දිනවල පාර්ලිමේන්තුගේ ඩයනා මේ ජුලිය සීසර්ව මැරුවේ ඇන්ටෝනියෝ කියලා නාගත්ත විදිය ඇත්තටම හාස්‍යජනකයි. ඉතින් කලාකරුවන්ගේ දැනුම විෂය පිළිබඳ දැනුම විතරක් මේ සමාජය පිළිබඳ පතපත පිළිබඳ දැනුම පවා අවම බව මෙවුන් නූගතුන් බව සමහර අය බොහෝ අය මේ විදහපාන කතාවක් තමයි එව්වා. ඉතින් එහෙම නිතා බොහෝ කලාකරුවන් තමන්ගේ සැබෑ තත්ත්වය මේ දේශපාලනයට ගිහිලා ප්‍රදර්ශනය කිරීම හරහා ඔවුන් විහිළුවට ලක් වුණා. තවත් පැත්තකින් ඔබ කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. මේ සියලු දෙනාම කතාබහට ලක් වෙන බොහෝ අය ඇත්තටම කලාකරුවන්ද? චිත්‍රපටයක දෙකක රඟපාපු පමණින් එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක දෙකක රඟපාලා කෙටි කාලයක් තුළ ජනප්‍රිය වෙච්ච අය, ඒ වගේම සින්දුවක් ගීතයක් දෙකක් කියලා සල්ලි දීලා FM චැනල් වල එව්වා නිතර නිතර වාදනය කරලා ලක්ෂ පහකට දීලා පැකේජ් වලට සින්දු කියන අය එහෙම කරලා ජනප්‍රිය වෙලා ඒවා YouTube වල දාලා කට්ටිය බැලුවා කියලා එහෙම ජනප්‍රිය වුණා කියලා ඔවුන් කලාකරුවන් මිස් තුල ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඔවුන් කලාකරුවන් වෙන්නේ නැහැ. ඇත්තටම සැබෑ කලාකරුවා සැබෑ නිර්මාණකරුවා කියන්නේ වෙනත් කොට්ටාසයක්. ඒ විෂය පිළිබඳ දැනුම, ඒ වගේම උගත්කම, සමාජය පිළිබඳ අත්දැකීම් සහ දැනුම, ඒ වගේම අපට ලෝකය, රට, ලෝකය, ඒ වගේම පතපොත දැනුම, අත්දැකීම් මේ සියල්ල ඒක රාශී කරගෙන කාලයක් තුළ දක්ෂතාවයත් එක්ක ඒ අත්දැකීම් සමග තමයි සැබෑ කලාකරුවා මානව හිතවාදියා බිහි වෙන්නේ. ඒ සඳහා අප කතා කළ යුතුයි. ඉදිරියේ කොටස් කිහිපයක් ඒ ගැන කතා කරන්නට අප සූදානම් වෙනවා අඳුන TV එක හරහා. අපි ආපහු විල්සන් කරුගේ කතාවට ආවොත් ඇත්තටම කරුට ඇයි මෙහෙම වුනේ? ඔහුට ජීවත් වෙන්නට ක්‍රමයක් නැද්ද? ඇත්තටම ඔහු අසරණද? ඒ හින්දාද ඔහු මේ රජයෙන් දෙන්න යන ආණ්ඩුවෙන් දෙන මේ රුපියල් 5000 ගන්න ගියේ? නමුත් කරු කියන්නේ වෙනත් කතාවක්. ඔහු කියන්නේ අසරණ මවකට පෝලිමේ ඉන්නට බැරි හින්දා ඇයට රුපියල් 5000 අරගෙන දෙන්නට ඒ පෝලිමේ ඉදිරියට ඇයව අරගෙන යනකොට පොලිස් නිලධාරියෙක් සමග ඇති වුණු පොලිස් නිලධාරීන් සමග සිවිල් පිට හිටිය නිලධාරීන් සමග ඇති වෙච්ච ප්‍රශ්නයක් හින්දා මේ ප්‍රශ්නේ දුරදිග ගියා කියලා. කරුට කෙරළපනේ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා. ඒ ව්‍යාපාරික ස්ථානයේ ඔහු ඉස්සර ව්‍යාපාරයක් කළා. ඒ හින්දා ඔහුට එයින් ලැබෙන කුලියෙන් ජීවත් වෙන්න පුළුවන් බව අප හිතනවා. මොකද ඒ වගේම ඔහු ඉතා සරල පුද්ගලියෙක්. ඔහු තරු නලුනිලි ගොන්නට අයිති නොවන පොළවේ පය ගහලා ඉන්නට කැමති සරල චරිතයක් හින්දා ඔහුගේ ගොඩනැගිලි වලින් ව්‍යාපාර වලින් ලැබෙන මුදලින් ඔහුට ජීවත් වන්නට පුළුවන් බව මගේ හැඟීමයි. මේ පිළිබඳව තවත් විදිහකට පොඩ්ඩක් කල්පනා කරලා බලන්නට ඕනේ. ඇත්තටම මේ අවස්ථාවේදී කරු විල්සන් කරු මුක ආවරණය පැලඳගෙන ඉන්න මාක්ස් එකක් දාලා නැහැ. ඒ වගේම ඔහු නීතිය ඒ අවස්ථාවේදී බිඳලා තියෙනවා. තවත් පැත්තකින් ඔහු අසරණ අම්මා කෙනෙක්ට මුදල් අරගෙන දෙන්නට 200ක් 250ක් විතර තිබෙන දිග පෝලිමක ඉස්සරහට ගිහිල්ලා ඒ සඳහා උත්සාහ කිරීමක් කළා නම් එහිත් කිසියම් විදිහකට නීති විරෝධී බවක් පේන්නට තියෙනවා. ඔහුගේ ජනප්‍රියත්වය, ඔහුගේ ගම නගරය, ඔහු සටන්නලුව මේ කියන සියලු කාරණා වෙනයි. නමුත් ඒ පිළිබඳව ඒ සිද්ධිය කරන්නට පෙර ඔහුට මොහොතක් හිතා බලන්නට තිබුණා කියන දේ ගැන එම හිතා බලන්නට තිබුණා නේද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ජනප්‍රිය චරිත යම් යම් දේවල් කරනවා, නීතියට එහා යනවා. සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් වේගෙන් කාර්යලුගුණ ගිහිල්ලා පේමන්ට් වල ඉන්න මිනිස්සු මරලා ඒ ජනප්‍රියත්වය පාවිච්චි කරලා නීතිය නමපු හැටි අපි දැකලා තියෙනවා. එහෙව් රටක් මේක. ඒ මැරිච්ච මිනිස්සුන්ට ලක්ෂ 2-3ක් දීලා පොලිසිය වලට, පොලිස් නිලධාරීන්ට
ඒ පොලිස් ස්ථානයට මුදල් දීලා සාක්ෂි වෙනස් කරලා ඔවුන් නීතිය රැහැනින් ඉතා ඉක්මනින් බේරිච්ච පුවත් ඔබ කියවල ඇති අපිත් අහලා ඇති කුසල් මෙන්ඩිස්ලා වගේ අය මිනිස්සු ජනප්‍රිය පුද්ගලයන් මේ නීතියට පටහැනි දේවල් කරලා නීතින් තමුන්ගේ සල්ලි සහ ජනප්‍රියත්වය පාවිච්චි කරලා ඉතා ලේසියෙන් බේරෙනවා බොහෝ කලාකරුවන් ක්‍රීඩකයන් මේ ජනප්‍රිය චරිත රටේ ජනප්‍රිය චරිත හිතනවා තමන්ට රටේ සාමාන්‍ය පුරවැසියාට වැඩි වරප්‍රසාද ලැබෙන්නට ඕන කියලා මේ රටේ පොදු පුරවැසියාට තියෙන නීතියමයි ජනප්‍රිය චරිතවලටත් එක සමානයි ඒ නීතිය නමුත් ඔවුන් හිතනවා ඔවුන් ජනප්‍රිය හින්දා ඔවුන්ට යම් යම් වරප්‍රසාද ලැබෙන්නට ඕන කියලා මම හිතන්නේ එහෙම බලාපොරොත්තු වෙන කලාකරුවන් ඉන්නවනම් ඔවුන් බොහෝ විට අඩු මානසික තත්ත්වයන් වල ඉන්න පුද්ගලයන් වෙන්නට ඕන බොහෝ විට රටේ ජනප්‍රිය චරිත ක්‍රීඩකයන් දේශපාලකයන් නලු නිලියන් ඔවුන් හිතනවා ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට එහා මදක් ඉහළ තලයකට ආවම ජනප්‍රියත්වයක් ලැබුවාම ඔවුන් හිතනවා ඔවුන්ට සමාජයේ විසින් යම් යම් වරප්‍රසාද ලබා දෙන්නට ඕනේ කියලා නැහැ සමාජය තුළ කලාකරුවට ලැබිය යුත්තේ ඒ වරප්‍රසාදමයි සාමාන්‍ය අනිත් පුරවැසියන්ට ලැබෙන ඒ වරප්‍රසාදේ විදිහටමයි මේක ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කළ ආනන්ද සමරකෝන් සිය දිවි හානි කරගත් රටක් මේක ජාතික ගීය ලියපු කලයා දේශපාලකයන් ජාතික ගීය වෙනස් කරන්නට උත්සාහ කරපු කනගාටුවට අවුරුදු 51 වෙනි වයසක කාලයකදී සිය දිවි හානි කරගත් සැබෑ කලාකරුවෙක් සිටි රටක් මේක එවැනි රටක විල්සන් කරුලා ගැන නැවත සිතා බලන්නට වෙනවා